नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु अपमन विष फल वलिन पिरिच्च ससर नम्मु वनेहि सबैम फलयो निर्वाण फलय हंदुना गैनीमट तरम उतुम ज्ञानयक् लभु මාගේ බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 54 වැනි ඵල ජාතක දේශනාව නායං රුක්ඛෝ දුරාරෝහෝ නපි ගාමතෝ ආරක ආකාරකේන ජානාමි नायं साधु फलो दुमोति। मे गसर नगीम अपहसु नवे गमिन दुरपूयेद नवे इसे उवत रसवत गिदि पिरी एति गसकी मे करुणिं मे गस यहपत गिदि एति गसक नुवन बव मम दनिमि। කිසිදු සත්වයක දුකට පීඩාවට කැමති නැහැ. නමුත් තමන්ගේ නුවණෙහි ඇති මද බව නිසා බොහෝ සත්වයෝ ලස්සනට පේන නමුත් නරක විපාක ලැබදෙන පාප කර්මවල ගිලිලා දුකට වේදනාවට පත් වෙනවා. එසේ වූ ලෝකයක සැබෑම වූ රසවත් ඵල ලැබදෙන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මේ ශ්‍රී සද්ධර්මය තෝරා ගන්නට තරම් වාසනාවන්ත නුවණක් ලැබූ පින්වත්නි, මේ මොහොතේදී අපි සූදානම් වන්නේ මේ 54 වැනි ඵලජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව අර්ථය අපි දැනගත්තා. වචනාර්ථයේ විමසීමේ වටිනාකම සිහිපත් කරගනිමින් එයත් විමසා බැලුවොත් ප්‍රකාශ වුණානේ නායං රුක්ඛෝ දුරාරෝහෝ කියලා. ඒකේ අර්ථය තමයි මේ විසගසට සුවසේ නගින්න පුළුවන්. ඔසවා තබන නද ඉනිමගක් වගේ ලෙහෙසියෙන්ම නගින්න පුළුවන් කියන අර්ථය තමයි නායං රුක්ඛෝ දුරාරූහෝ කියලා ප්‍රකාශයෙන් මේ අපි දැනගන්න ඕනේ. නපිගාමතෝ ආරක එයින් ප්‍රකාශ වෙන්නේ මේ ගස ගමෙන් ඉතා දුර බැහැර එකක් නෙමෙයි. ගම් දොරමයි තිබෙන්නේ. ආකාරකේන ජානාමි ඉතින් මේ ගසේ ගෙඩි පිරලා තියෙන්නේ. මේ ගසේ පිරලා තියෙන ඒ ගෙඩි ඉතා මිහිරිනම් නිතරම මේ ගස වටේ මිනිස්සු ගැවසෙන්න ඕනේ. ඒක ගෙඩියක්වත් ත්‍රි වෙලා තියෙන්නත් බෑ. මොකද සුවසේ නගින්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ප්‍රකාශ කරනවා නායං සාදු පලෝදුමෝති. මේ කරුණ වලින් මම දැනගත්තා මේ ගසේ තියෙන ගෙඩි මිහිරි නෑ, ඒ වගේම හොඳ නෑ කියලා. මේ ගාථාවේ ඒ ප්‍රකාශ වෙච්ච නායං සාදු පලෝදුමෝති කියන මේ වචනයෙන් අපි තේරුම් ගන්නට ඕනේ. හොඳයි පින්වත්නි, දැන් මෙහි වර්තමාන හා අතීත කතාව අපි විමසා බලමු. අඹ ගහක් වටේ ගෙතිච්ච ලස්සන කතාවක් තියෙනවා. මිස අඹ ගෙඩි ගැන මේ ප්‍රකාශ වෙනවා. මේ සංසාර ආරන්නේ රසවත් කියලා හිතාගෙන විසපද අනුභව කරලා ඒ විසෙන් පීඩා විඳින්න ඉන්න අපට ඉතාම මිහිරි, ඒ වගේම කිසිදු විසක් නැති විස සමනය කරන ඵලයක් අනුභව කරන්නයි අපි දැන් සෝදානම් වන්නේ. මේ ඵලජාතක දේශනාව අපේ ආධ්‍යාත්මික ජීවිතයට මහත් වූ මිහිරි ආහාරයක් වෙනවා. අපි දැන් ඒ උතුම් වූ මිහිරි ආහාරය අනුභව කරන්නට සෝදානම් වෙමු. හොඳයි පින්වත්නි, මේ වර්තමාන කතාව අපි මුලින් දැනගනිමුකෝ. ඒට අනුව අපට දැනගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ශාන්තිනායක ලෝතරා බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙරෙහි වාසය කරන කාලේ ගෙඩි වර්ග ගැන ඉතා හොඳ දැනීමෙන් දක්ෂ නියුතු උපාසක කෙනෙකු අරභයා තමයි බුදුපියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කළේ. පින්වතුනි, සවැත් නුවර වාසී එක්තරා උපාසක මහත්මේ මේ බුදුපාමොක් මහසංගන තමන්ගේ උයනට වැඩමවාගෙන ඇවිල්ලා කැඳ කැවිලි පළතුරු මේ ආදිය පිළිගන්නලා පියන් පල්ලට භික්ෂූන් වහන්සේ සමග ඒ උයනෙහි හැසිරිලා අඹ ආදී මේ නොයෙක් ගෙඩි ලබා දෙන්න කියලා අණ කරනවා. ඉතින් ඒ උපාසක මහත්මයාගේ උයන් පල්ලත් එහෙමයි කියලා ඒක පිළි අරගෙන මේ භික්ෂූන් වහන්සේලාත් එක්ක උයනෙහි හැසිරෙනවා.
පින්වතුනි මේ උපාසක මහත්මයාට පුදුම හැකියාවක් තියෙනවා මොකද්ද ගහ දිහා බලලා මේ උපාසකතුමා කියන්න දක්ෂයි ඒ ගෙඩිය ඉදිච්ච ගෙඩියක්ද අම් ගෙඩියක්ද කියලා ඉතින් මේ භික්ෂුන් වහන්සේලා පරීක්ෂා කරලා බලනවා ඔහු යමක් කියවනම් ඒක ඒ විදිහමයි ඉතින් බිම ඉඳගෙන ගහ දිහා බලලා කියන්න පුළුවන් ඒ ගෙඩි ඉදිරියද අමුද බාගෙට පැහිලාද මේ ආකාරයේ විශේෂ දැනුමක් මොහොසතුයි ඉතින් මේ කරුණෙන් භික්ෂුන් වහන්සේලා පුදුමයට පත් වෙලා බුදු පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ අපිත් එක්ක දැන් මේ උයන් පල්ලා උයන්ිය ඇවිද්දා ඒ උයන් පල්ලා විශේෂ දක්ෂතාවෙන් යුතු කෙනෙක් බලන්න බුදු පියාණන් වහන්සේ මෙන්න මේ වගේ දක්ෂතාවයක් කොහොසතුව පවතිනවා මේ ආකාරයෙන් භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට සැලකරාට පස්සේ මහා කාරුණික ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මොහු දැන් මේ ගෙඩි පිළිබඳ නොනැති ඒ ගෙඩි පිළිබඳව හරියට කියන්න දක්ෂයි මේ උයන් පල්ලා විතරක් නෙමෙයි ඉස්සර නොනැත්තොත් ගෙඩි ගැන කියන්න බොහොම දක්ෂ වුණා කියලා ඒ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාව පරිදි අතීත කතාවකුත් දේශනා කරනවා අපේ බුදු පියාණන් වහන්සේ කියන්නේ ඒ එළමෙන සුදුසු අවස්ථාවේ ඒ එළමෙන අවස්ථාවන් ප්‍රයෝජන අරගෙන ඒ භික්ෂුන් වහන්සේලාට ඒ වෙලාවේ ඒ මොහොතේ සිටින අයට ඒ කරුණ තුළින් ජීවිතේ හදාගන්න ජීවිතේ ලස්සන කරන්න උපදෙස් දීමෙහි ඉතාම දක්ෂ උත්තමයාණන් වහන්සේ ඒවා ප්‍රකට කරමින් බුදු පියාණන් වහන්සේ අපි හැමදෙනා කෙරෙහි මහා කරුණාවෙන් මේ අතීත කතාව දේශනා කරන්න පින්වතුනේට අනුව ඉසර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ සිටුකොළේ ඉපදලා වැඩි වේටපත් වෙලා 500ක් ගල් යදාගෙන වෙළඳාමේ යනවා ඒ කාලේ ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේ මහමග යනකොට වනාන්තරයකට පැමිණෙනවා ඒ වනාන්තරයට පැමිණෙන වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ පිරිස එකතු කරලා ප්‍රකාශ කරනවා යාළුවනේ ඒ වනාන්තරේ විසගස් තියෙනවා ඒ වගේම තමයි විසකොළ විසමල් මේ ආදී දේවල් තියෙනවා ඒ නිසා ඔබලා මොනවහරි දෙයක් කනවනම් කොතනින් හරි වතුර බොනවනම් මේ වගේ කටයුතු කරනවා නම් මගෙන් අහලම කරන්න ඉතින් මේ විදිහට ප්‍රකාශ කරාම ඒ පිරිසත් එහෙමයි කියලා පිළිගන්නවා ඉතින් වනාන්තරයට පිවිසෙනවා මෙහෙම ඒ වනාන්තරයට පිවිසෙන පිරිස අතර මුලින් යන පිරිසක් ඒ පිරිසට දැක ගන්න ලැබෙනවා බොහොම හොඳින් ඉදිච්ච අඹ ගෙඩි වලින් පිරිච්ච ගහක් ඉතින් මේන් බොහෝ දෙනෙක්ට බෝධිසත්වයන් වහන්සේ කලින් කරපු ඒ අවවාදය අමතක වෙලා ගෙඩි කඩාගෙන අනුභව කරන්න පටන් ගන්නවා නමුත් සමහර පිරිසක් එහෙම ගෙඩි අනුභව කරන්න නැතුව කඩාගෙන අතේ තියාගෙන ඉන්න බෝධිසත්වයන් වහන්සේ එනකම් බෝධිසත්වයන් වහන්සේ පැමිණියාට පස්සේ අර ගෙඩි නොකාපු පිරිස බෝධිසත්වයන් වහන්සේගෙන් විමසනවා අපි මේ ඔබතුමා එනකන් හිටියේ ගෙඩි වගේක් අපි කැඩුවා බොහොම මිහිරි අඹ ගෙඩි වගේ පේන්නේ අපි මේක අනුභව කරාට කමක් නැද්ද ඒ වෙලාවේදී බෝධිසත්වයන් වහන්සේ මේ පිරිසට ප්‍රකාශ කරනවා ඔව අනුභව කරන්න එපා ඔකට කියන්නේ කිම්පක්ක කියලා ඒ කියන්නේ අඹ ගෙඩි වගේමයි ඒ කොළ ඒ ගහේ ස්වභාවය මේ හැමදේම අඹ ගෙඩි වගේ නමුත් කෑවොත් මරණයට පත් වෙනවා ඒ තරම් විසයි ඉතින් මේ විදිහට ප්‍රකාශ කරලා බෝධිසත්වයන් වහන්සේ තාමර විසය අඹ ගෙඩි කාල වැඩි වේලාවක් නොගීපු පිරිස වමනය කරවන්නට සුදුසු බෙහෙත් ආදී දීලා පිරිස වමනය කරලා චතුමන්දුර ආදී පොවල ඒ පිරිස සුවපත් කරනවා දැන් මෙහෙම පිරිස සුවපත් කරගෙන ඒ අඹගහ මුල එදා රාත්‍රිය ගත කරනවා පින්වතුනි උදෑසන ඔය ගම්දරකන දැන් මේ අඹගහ තියෙන්නේ ඒ ගම්වාසී මිනිස්සු කෝලාහල කරමින් ඉනවා අර කරත්තේ තියෙන බඩු මගේ මේ කරත්තේ තියෙන බඩු මගේ ওই විදිහට මේ පිරිස රණ්ඩු කරමින් මේ කරත්ත තියෙන තැනට එනවා මොකද ඉස්සරත් මිනිස්සු ওই විදිහට ওই ගහේ අඹ කාලා මරණයට පත් වෙලා තියෙනවා ඉතින් මේ මිනිස්සුන්ගේ සිරදත් තිබුණා එහෙම මිනිස්සු මරණයට පත් වෙනාම ඒ මිනිස්සුන් කැලේට ඇදලා දාලා ඒ මිනිස්සුන් සතු ගැලක් නම් ඒ ගැල් සතු බඩු සරකම් කරගෙන යන්න අරගෙන යන්න ඉතින් මේ පිරිස කල්පනා කරා අර ගැලක් ආවා ඊයේ අනිවාර්යෙන් ඒ ගැලේ මිනිසු දැන් මරණයට පත් වෙලා ඇති කියලා. නමුත් තේමතුනේ මේ පිරිසට දැක් ගන්න ලැබෙන්නේ බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස සුවසේ ඉන්නවා.
ඒ නිසා මේ පිරිස පුදුමයට පත් වෙලා බෝධිසත්වයන් වහන්සේගෙන් ඉමසා සිටිනවා මෙතෙන්ට ආපු මිනිස්සු. ඒ කියන්නේ කලින් මෙතෙන්ට ආපු මිනිස්සු සියලු දෙනාම මගේ මරණයට පත් වුණා. ඉතින් ඔබතුම ඇදලා පිරිස මරණයට පත් නොවේ. එහෙම නැත්නම් මේ විස අඹ වලින් අන්තරාවට පත් නොවේ ඉන්නේ කොහොමද? මේ විදිහට ඉමසපු වෙලාවේ තමයි අර බෝධිසත්ව ගැල් නායකයානු මේ පිරිසට මේ ගාථාවකින් ධර්මාවවාද කරන්නේ. ඒක තමයි මේ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරේ මෙහි මාතෘකාව වශයෙන් ගත්තේ. නැවතත් සරලව සිහිපත් කරගත්තු මේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරන දේ සරල අර්ථය තමයි මේ ගහට නගින්න අපහසු නැහැ. ගමෙන් ගොඩාක් දුරත් නැහැ. ඒ වුණාට රසවත් වගේ පේන අඹ ගෙඩි වලින් පිරලා තියෙනවා. ඉතින් මේ කරුණෙන්ම තමයි මම දැනගත්තේ මේ ගහේ තියෙන විසාඹ කියලා. මොකද ගම්දර සමීපයේ තියෙනකොට ඒ වගේ ගහකඹ ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක ඒ අඹ කන්නේ මිනිස්සු නිරන්තරයෙන් මේ ගහ පිරවරාගෙන ඉන්නවා. මේ කිසිදු ලක්ෂණයක් දැක්කේ නැති නිසා මම තේරුම් ගත්තා මේ කිම්පක්ක කියන වර්ගයේ අඹ ගහක් කියලා. මේ ආකාරයෙන් ඒ පිරිසට ධර්මාවාද කරන බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ඒ කර්මය වූ පරිද්දෙන් දාන ආදී පින්කම් කරමින් ඉඳලා මිය පරලොව යන්න යදෙනවා. බුදු පියාණන් වහන්සේ මේ ආකාරයෙන් මේ ජාතක දේශනාව අවසන් කරලා ප්‍රකාශ කරනවා. මහණෙනි, ඉස්සර පඬිවරුත් මේ ගෙඩි වර්ග ගැන දැනීමෙහි බොහෝම දක්ෂ වුණා. මෙන්න මේ විදිහට තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාවේ අවසානයේ අවවාද කරන්නේ. පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. ඒ කාලේ ඒ පිරිස තමයි දැන් බුදු පිරිස. ඒ සමයේ ගැල් නායක වෙලා ඒ පිරිසට අවවාද කරේ. ඒ පිරිසගේ ආරක්ෂා පිරිස කටයුතු කරේ. දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේව දක්වමින් මේ ජාතක දේශනාව අවසන් කරනවා. ඉතා වටින ජාතක දේශනාව. බුදු පියාණන් වහන්සේගේ හැම බුදු වදනකම තැවරලා තියෙන්නේ අමානිවන් රසය. අමානිවන් රසය තැවරිච්ච අම්ලයක් තියෙනවා නම් ඒ දේ තරම් ලස්සන දෙයක්, මිහිරි දෙයක් අනන්ත අප්‍රමාණ විශ්වයේ කොතැනකවත් දැක ගන්න ලැබෙන්නේ නැහැ.